අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි පාසා පරිචය දෙවනි පාඩමේ දෙවනි කොටස දෙවැනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මීට කලින් පාඩම් සාකච්ඡා කරපු පාඩම් පහත ලිංකකින් ලබා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාවෙන් මේ තොරතුරු සාකච්ඡා කරන්නේ දෙවැනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුකක් ඇති බව සත්‍ය වශයෙන් වටහා ගන්නා තැනැත්තා එකී දුක හට ගැනීම පිළිබඳ සොයා බලයි. දුකක් ඇති බව සත්‍ය වශයෙන් වටහා ගන්නා තැනැත්තා දුක්ඛ ආර්ය සත්‍ය යටතේ අපි සාකච්ඡා කළා. ඒ විදිහේ දුකක් තියෙන බව සත්‍ය වශයෙන් වටහා ගත්ත පුද්ගලයා මේ දුක හට ගැනීම සඳහා හේතුව මොකක්ද, මේ වගේ දුකක් ඇති වෙන්නේ ඇයි, මොකක් පදනම් කරගෙනද කියලා සොයා බැලීම සඳහා යොමු වෙනවා. දුක රෝගයකට උපමා කළ හැකි නම් දුක රෝගයකට උපමා කරන්න පුළුවන් නම් දක්ෂ පළපුරුදු වෛද්‍යවරයා ප්‍රථමයෙන් රෝග ලක්ෂණ ආශ්‍රය කොටගෙන එම රෝගයේ හේතුව සොයා බලයි. දක්ෂ වෛද්‍යවරයෙක් දුක රෝගයකට උපමා කරලා බැලුවොත් දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙක් පළවෙනියටම කරන්නේ රෝග ලක්ෂණ ආශ්‍රය කරගෙන එම රෝගයට හේතුව. ඒ විදිහේ ලෙඩක් රෝගයක් සෑදීම සඳහා වැළඳීම සඳහා හේතු වුණේ කුමක්ද කියන එක පිළිබඳව හොයනවා. වාත, වා, පිත, සෙම්හ, උතු පරිණාම, කම්ම විපාක ආදී වශයෙන් ගැනෙන කවර විශේෂයක් දැයි අවබෝධ කොටගෙන ඒ අනුව පිළියම් කරයි. වාතය පදනම් කරගෙන වාතය කිපීම පදනම් කරගෙන ලෙඩවීම, පිත කිපීම පදනම් කරගෙන සෙම කිපීම පදනම් කරගෙන උතු පරිණාම ඍතු විපරිණාමයට පත්වීමත් එක්ක විවිධ රෝගාතුර තත්ත්වයන් නැති වෙනවා. කම්ම විපාක කර්ම විපාක අනුව වැළඳෙන සමහර රෝග තියෙනවා. මේ කියපු කුමන හෝ හේතුවක් රෝගයක් සෑදීම සඳහා රෝගයක් වැළඳීම සඳහා හේතුවක් බවට පත්වෙන්න පුළුවන්. එහෙම හොයලා බල්ලා එමෙන්ම දුකට හේතුව සොයා බලන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දක්නේ ඒ තෘෂ්ණාවයි. බුදුරජාණන් වහන්සේ දුක ඇතිවීම සඳහා හේතුව විදිහට දකින්නේ දැන් අපි මුලින් කතා කළා රෝගයේ දුක කියන එක රෝගයකට උපමා කළා සාකච්ඡා කළොත් එහෙම ඒ තුළ රෝගයක් ඇතිවීම සඳහා බලපාන විවිධ හේතු තියෙනවා. වාපිත් සෙම් උතු පරිණාම කම්ම විපාක ওই විදිහට. ඉතින් දුක ඇතිවීම සඳහා හේතු හොයා බලන බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ප්‍රධානම හේතුව තෘෂ්ණාව බව අවබෝධ කරගත්තා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙම තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී විස්තර කරලා තියෙන්නේ, දක්වලා තියෙන්නේ. තෘෂ්ණාව ආකාර තුනකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට. නැවත නැවත ඉපදීමට හේතු වන සතුට ඇලීම ඇති කරන ඒ ඒ ආත්ම භාවයන්හි ඇලී ගැලී සිටීමට සලසන එම තෘෂ්ණාව දුක හට ගැනීමේ හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සේයතිදන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ විදිහටයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක් සමුදය ආර්ය සත්‍ය විස්තර කරලා තියෙන්නේ. නැවත නැවත ඉපදීමට හේතු වෙන සතුට ඇලීම ඇති කරන ඒ ඒ ආත්ම භාවයන් හිදී ඇලී ගැලී සිටීමට සලසන ලක්ෂණයක් තමයි, ලක්ෂණ සහිත ස්වභාවයක් තමයි තෘෂ්ණාව කියන්නේ. මේ නැවත නැවත ඉපදීමට හේතු වෙන ස්වභාවයත්, සතුට ඇලීම ඇති කරන ස්වභාවයත්, ඒ ඒ ආත්මයන්හි ඇලී ගැලී සිටීමට සලසන ස්වභාවයත් කියන මේ සියල්ලක්ම පදනම් කරගත තෘෂ්ණාව
දුක හැත්ත ගැනීමේ හේතුව බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තෘෂ්ණාව ආකාර තුනකින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව කාම තණ්හා, නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව භව තණ්හා, නැවත නොඉපදීම පිළිබඳ තෘෂ්ණාව විභව තණ්හා. නැවත ඉපදෙන්නේ නැහැ කියන විශ්වාසයත් එක්ක කටයුතු කිරීම. අපි නැවත වතාවක් බලමු. පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව කාම තණ්හා, නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව භව තණ්හා, නැවත ඉපදෙන්නේ නැ කියලා තෘෂ්ණාව ආසාව ඇති කර ගැනීම විභව තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනකින් බුදුරජාණන් වහන්සේ දක්වන හේතුව තමයි, හේතුන් තමයි, තෘෂ්ණාව තමයි දුක්ඛ සමුදයෙහිවත් දුක හට ගැනීම සඳහා හේතු වෙන්නේ. කෙටියෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාමයන් පිළිබඳ ආසාව, භවයන් පිළිබඳව ආසාව, විභව තණ්හා නැවත ඉපදෙන්නේ නැහැ කියන අදහසත් එක්ක ඇති කරගන්නා වූ තෘෂ්ණාව කියන ආකාර තුනේ තෘෂ්ණාව තමයි දුක්ඛ සමුදය දුක හට ගැනීම සඳහා හේතු වෙන්නේ. යනුවෙනි බුදුදහමේ කිසිවක් එකම හේතුවකින් හටගන්නා බව නොදැක්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කිසිම දෙයක් එක හේතුවක් පදනම්ව සිද්ධ වෙන්නේ නැහැ. එසේම කිසිවක් මූල හේතුව ලෙසද නොසැලකේ. කිසිම දෙයක් මේ සඳහා හේතු වෙන ප්‍රධානම හේතුව මෙන්න මේ දේ කියලා කියන්නත් බෑ. එකම හේතුවකින් හටගන්නා බවත් කිසිම දෙයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නැහැ. යම් කිසි දෙයක් හට ගැනීම සඳහා එක හේතුවක් බලපානවා කියලා දේශනා කරන්නෙත් නැහැ. කිසිම දෙයක් මෙන්න මේක තමයි මූලිකම හේතුව, ප්‍රධානම හේතුව කියලා කියන්නෙත් නැහැ. තණ්හාව වනාහි වේදනාව නිසා ඇතිවන්නකි. ඒ තණ්හා වේදනා දෙකෙහිම හේතුව නොදැනීමයි අවිද්‍යාවයි. එහෙනම් තණ්හාව ඇති වෙන්නේ වේදනාව පදනම් කරගෙන. තණ්හාව ඇති වෙන්නේ වේදනාව පදනම් කරගෙන. ඉතින් තණ්හාව වේදනාව පදනම් කරගෙන ඇති වෙලා ඒක නොදැනීමත් එක්ක අවිද්‍යාවත් එක්ක එකතු වෙනවා. තණ්හාව වේදනා දෙකෙහිම හේතුව නොදැනීම. තණ්හාව ඇති කරගන්න විඳීම් පිළිබඳව තණ්හාව ඇති කරගන්නේ අවිද්‍යාව නිසා, එහෙම නැත්නම් නොදැනීම නිසා. ඒ අනුව තෘෂ්ණාව දුක ඇතිවීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුවක් ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ. තෘෂ්ණාව දුක ඇතිවීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුව. හැබැයි තෘෂ්ණාව මූල හේතුව එකම හේතුව, මූල හේතුව එකම හේතුව කියලා ධර්මයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ. ලෝභය, රාගය, ප්‍රේමය, ආසාව ආදී විවිධ නාමයන්ගෙන් විවිධ සන්දර්භයන්හිදී දැක්වෙනුයේ තණ්හාවය. විවිධ සන්දර්භයන්ගේ විවිධ අවස්ථාවලදී ලෝභය විදිහට සඳහන් කරනවා, රාගය විදිහට සඳහන් කරනවා, ප්‍රේමය විදිහට සඳහන් කරනවා, ආසාව විදිහට සඳහන් කරනවා. මේ මොන විදිහේ මොන වචනයකින් සඳහන් කළත් ඒ හැම එකක් තුළම අන්තර්ගත වෙන්නේ තෘෂ්ණාව කියන අකුසලය. තමා අයත් නොවන යම් කිසිවක් තමන් සතු කර ගැනීමේ කැමැත්ත මේ අදහස් කෙරේ. තමන් සතු නොවන, තමාට අයත් නොවන යම් කිසි දෙයක් තමන් සතු කර ගැනීම තමයි මේ තණ්හාව කියන එකෙන්, තෘෂ්ණාව කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. තමාට අයත් නොවන යම් කිසි දෙයක් තමන් සතු කර ගැනීමේ කැමැත්ත මේ තෘෂ්ණාව කියන එකෙන් කියනවා. සත්වයා කරන සියලු දේ සැප අරමුණු කරගෙන පවතී. සත්වයා කරන හැම දෙයක්ම සැපේ අරමුණු කරගත් දෙයක්. හේ සැපයට කැමැතිය.
හැම පුද්ගලයෙක්ම සැපයට කැමති දුකපිල් කුල් කරයි. සුඛකාමානි දුක්ඛ පටික්ඛෝලා. සැප කැමති වෙනවා දුක පිළිකුල් කරනවා. දුක් දොම්නස් වේදනාවන්ගෙන් පෙළෙන විට සුවයක් සොම්නසක් ලැබුණු රිසිවේයි. දුක් දොම්නස් වේදනාවන්ගෙන් පෙළෙනකොට දුක දොම්නස මේ කියන දේවල් වලින් පෙළෙනකොට පුද්ගලයා සුවයක් අපේක්ෂා කරනවා. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම යන ආරම්මණයක් නිසා සැප වේදනාවක් ඇතිවන විට පෘථග්ජනයා ඒ අරමුණු වූ වස්තුන් තමා සතු කර ගැනීමට සිතයි. මේ කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු වලින් සැප වේදනාවක් ඇති වෙනකොට ඒ රූපය, එක්ක ශබ්දය, එහෙම නැත්නම් ගන්ධය, එහෙම නැත්නම් රසය, ස්පර්ශය, එහෙම නැත්නම් ධම්ම කියන මේ එක එකක් අරමුණු විදිහට සැප උදා කරනකොට ඒවා අපේ කියලා, තමන්ගේ කියලා අරගන්න උත්සාහ වෙනවා. රූපේ නිදසුනක් විදිහට ගත්තොත් එහෙම පුරුෂයා ස්ත්‍රී රූපයේ තරම් ලෝභනීය, රාජධානීය, ප්‍රේමණීය අන් කිසිවක් නැත. පුරුෂයාට ස්ත්‍රී රූපයේ තරම් ලෝභනීය, රාජධානීය, ප්‍රේමණීය අන් කිසිවක් නැත. ස්ත්‍රියට පුරුෂ රූපයේ දෙබඳුයි. ඉත්ති බන්ධන, පුරුෂ බන්ධන වගේ සූත්‍ර දේශනාවලදීත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරනවා. පුරුෂයෙක්ට ස්ත්‍රී රූපයේ තරම් ලෝභ ජනක, ප්‍රිය ජනක වෙනත් කිසිවක් නැහැ. ස්ත්‍රියටත් ඒ වගේමයි. පුරුෂ රූපය තරම් ලෝභ නීය ආස්වාද ගෙන දෙන කිසිම දෙයක් නැහැ. ඒක තමයි තෘෂ්ණාවේ ස්වභාවය. ශබ්ද, ගන්ධ, රස ආදීද ඒ ආකාරයෙන් හඳුනාගත යුතුය. ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී පුරුෂ ශබ්දය ස්ත්‍රියටත්, ස්ත්‍රී ශබ්දය පුරුෂයාටත්, ස්ත්‍රී ගන්ධය පුරුෂයාටත්, පුරුෂ ගන්ධය ස්ත්‍රියටත්, පුරුෂ රසය ස්ත්‍රියටත්, ස්ත්‍රී රසය පුරුෂයාටත්. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඉත්ති බන්ධන, පුරුෂ බන්ධන කියන සූත්‍රවලදී දේශනා කළා තියෙනවා. පුරුෂයාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තරම් ස්ත්‍රියටත්, ස්ත්‍රියගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු පුරුෂයාටත් තරම් තෘෂ්ණාව දනවන, ඇලීම දනවන වෙනත් කිසිවක් නැති බව දේශනා කළා තියෙනවා. මෙවන් රූපාදී අරමුණු කොට ජනිත වෙන කැමැත්ත, කාම, තණ්හා නම් වේ. මේ විදිහට ඇති කරගන්නා වූ රූපාදී අරමුණු කරගෙන ඇති වෙන කැමැත්තට කියනවා කාම තණ්හාව කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ අරමුණු පදනම් කරගෙන ඇතිවෙන්නා වූ කාමයන් පිළිබඳව ඇතිවෙන්නා වූ තෘෂ්ණාව කාම තණ්හා. දෘෂ්ටිවාද, මතවාද, විශ්වාස ආදිය පසුබිම් කොට ඇතිවන්නා වූ තෘෂ්ණාව, තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා යන කොටස් දෙකටම ඇතුළත් කළ හැකි වේ.